හිතාමිතුනි මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ ඩයන ගමගේ මේ රටින් පිටවීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරා අදාළ නියෝගයේ නිකුත් කරේ ඇයට එරෙහිව පවතින ආගමන සහ විගමන පනත උල්ලංඝනය කරන නඩුව සම්බන්ධයෙන් විශේෂයෙන් මෙහිදී අගතිරිපත් පාර්ශ්වයේ නීතිඥයන් විසින් තිරින ගමගේට පෙන්වලා දුන්නා ඊයේ දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහොම පැහැදිලිව ඩයන ගමගේ ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන බව තීන්දුව කරලා තියෙනවා ඒ නිසා ඩයන ගමගේ මේ වෙනකොටත් අදාළ නීතිය උල්ලංඝනය කරපු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ ඔප් වෙලා තියෙන නිසා ඩයන ගමගේ මොහොතේ රටින් පැන යාමට තිබෙන ඉඩකඩ වැඩි ඒ නිසා ඒක වහාම වළක්වන ලෙස ඒ වගේම අගතියට පාර්ශ්ව විසින් පෙන්වලා දීලා තියෙනවා ඩයන ගමගේ මේ රටේ ආගමන විගමන පනත උල්ලංඝනය කරා විතරක් නෙමෙයි මේ අම්මණ්ඩි පහුගිය වසර හතර පුරාම මේ රටේ මහජනතාවගේ මුදලින් ජීවත් වෙලා තියෙනවා අයථා විදිහට කියන කාරණේ විශේෂයෙන්ම ඇමතිවරයෙක් විදිහට සහ මන්ත්‍රීවරයෙක් විදිහට අය අයථා ලෙස මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කාලා ජීවත් වෙලා තියෙන බව අධිකරණයේ ඉදිරියේ නීතිඥයින් පෙන්වලා දුන්නා. ඉන් පස්සේ මේ අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තිරින ගමගේ නියෝගය නිකුත් කරමින් ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දුන්නා සියලුම ගුවන් තොටුපළවල් වලට සහ අදාළ ආයතන වලට දැනුම් දෙන්නේ කියලා මේ වෙනකොට ඩයන ගමගේට සියලුම විදේශ ගමන් තහනම් කරලා තියෙනවයි කියන කාරණේ. මිතුරුනි කොහොමෙතත් ඔබටත් මටත් බලපාන ආගමන විගමන පනත ඩයනලට බලපාන්නේ නැහැ කියනක අපි හැමෝම දන්නවා. නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ කියනක අපි උපදිනකොටම ඉගෙනගත්තු කාරණයක්. ඒ නිසා ඔබට මට බලපාන අධිකරණ නියෝග බොහෝ දුරට දේශපාලුවන්ට බලපාන්නේ නැහැ. ඒ නිසා ඩයන ගමගේට මොන අධිකරණ තීන්දුව තිබුණත් මේ රටින් පිටවල යන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු කාලකන් ඉඩ දෙන බව අපි හැමෝම දන්නවා. ඒ වගේම මේ මොහොතේදී විපක්ෂ නායකතුමා කසාය බීපු ගොළුවෙක් වගේ හැසිරෙනවා තමන් අතින් වෙච්ච වරද නිවැරදි නොකරගෙන. මොකද ඔහු සහ ඔහුගේ අඹුව හොඳටම දැනගෙන හිටියා ඩයන ගමගේ කියන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවන බව. හැබැයි සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ මේ මොහොත දක්වා ඩයන ගමගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට එවීමේ වගකීම බාරගෙන නැහැ. ඊයේ දවසේදී ඕසද බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේදී අධිකරණ ඉදිරියේදී ප්‍රකාශ කර සිටියා. අධිකරණ සංකීර්ණ ඉදිරියේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු කිව්වා තමන් මේ අදාළ කාරණය සජිත් ප්‍රේමදාසට ලිඛිතව ලබා දුන්නා. ඒ වගේම තමන් විසින් බොහොම පැහැදිලිව අදාළ ලියවිලි ඔහුට දුන්නා ඩයන ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව. හැබැයි ඔහුවත් මේ කාරණය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරේ නැහැයි කියන කාරණේ. කොහොමදත් මිත්‍රවරුනි සමහර වෙලාවට දෙපැත්තෙම ඉන්නවුන් දෙපැත්තෙම වුන් ආරක්ෂා කිරීම සාමාන්‍ය ස්වභාවයයි. බට මතක ඇති රනිල්ට විරුද්ධව සිරිකොත ඉස්සරහා මිනිස්සු පිකට් කරනකොට එදා මහින්ද රාජපක්ෂ පාර දෙපැත්ත වහලා පාරට තාර දැම්ම. ඒ නිසා කොන්දේසි විරහිතව එක එකාගේ පිටකහනක සහ පස්සකහනක මේ රටේ සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මේ කාල කනිහාල් පාරු දේශපාලඥයෝ අධිකරණ නියෝග කොතරම් දුරට වළංගු කරයිද කියන එක ප්‍රශ්නයක්. කොහොමදත් මේ රටේ විධායක වස්ථාදායක අධිකරණ බලය තාමත් නාමිකව හරි තියෙන්නේ අපිට. ඒ නිසා මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි මෙමුණට මිත්‍රනි අර්ගනිත ජයග්‍රහණ මෙතුබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය.